1951 සෑන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළු දෙවනි මහා ලෝක යුද්ධයෙන් පස්සේ ජපානය පිළිබඳ ලෝකයේ විවිධ රටවල් විවිධ මත පළකරනවා. දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ජපානය සඳහා විවිධ ආර්ථික සම්බාධක ගැනවීමට ලෝකයේ විවිධ රටවල් අදහස් පළ කරනවා. නමුත් මේ අවස්ථාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේදී එවකට ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටපු ජනාධිපති ජයවර්ධන මහතා ධම්මපදයේ ගාථා පාඨයක් අරගෙන වෛරය වෛරයෙන් නොසංසිඳෙන බවත් වෛරය මෛත්‍රයෙන් සංසිඳෙන බවත් කියන බුදු වදන පෙරදරි කරගෙන කියන ලද මේ පාඩය නිසාම ජපානයේ බොහෝ රටවල් වලින් ඔවුන් කලින් කල්පනා කරාට වඩා යම් නිදහසක් ලැබුණා. ඒ නිසා දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ජපානයේ මෑත ඉතිහාසය තුළ ජයවර්ධන මහතාට විශේෂ ස්ථානයක් හිමිවුණා. ඒ සඳහා කමකුරා බුදු පිළිමයට වම්පසින් මේ වගේ වටිනා සිහිවටනයක් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගියා ජයවර්ධන මහතා වෙනුවෙන් මේ විදිහට අඹලා තිබුණා. ඒ ප්‍රතිමාව මම හිතන්නේ ඔබ යම් දවසක ජපානයේ කමකුරා බුදු පිළිමය බලන්න ආවොත් පිට වම්පසින් ගියා ජයවර්ධන මහතා සිහිවීම පිණිස මේ වගේ පලකයක් පිහිටවලා තිබෙනවා. ජපානයේ ස්ථාන කීපයකම මේ වගේ සිහිවටන පලක ගියා ජයවර්ධන මහතාගේ පල වෙනවා. මේ විශේෂ ස්ථාන